नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासांग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා සාදු 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 අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ පහළහල් මිල්ලෑව ශ්‍රී දුටුගැමුණු විද්‍යාලීය ක්‍රීඩාංගණයේ ඉඳලා සිද්ධ කරන්නට යන තවත් වැඩසටහනකට සහ සම්බන්ධ වෙන්න. පින්වත්නි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා සියලු දෙවි මිනිස්සුන්ට සැප සලසන්ට. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දේශනා කරන චතුරාර්ය සත්‍යයක් ප්‍රකාශිත එමිහිරි ශ්‍රී සද්ධර්මය අහන පින්වන්ත මිනිස්සු පින්වන්ත දෙවිවරු ඒ දහම හොඳට පිළිගන්නු. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගන්නෝ. බුදුරජාණන් වහන්සේලා දේශනා කරනකොට හේතු නිසා හටගත්තදී හේතු නැතිවෙනකොට නැතිවෙලා යනවා මහණෙනි කියලා දේශනා කරනකොට ඒ පින්වන්ත මිනිස්සු ඒ බුදු කෙනෙක්ගේ අවබෝධය අදහගන්නෝ. ඒ කාන්තෙන් සත්‍යක්මයි. ඒව ඇහෙනකොට මිනිස්සුන්ට කනට මී පැණිවක් කරනවා වගේ අමෘතය වගේ. ඒකට හේතුව ඒ පින්වන්ත මිනිසයා සසර පුරාවට පැතුවේ පින් කර කර පැතුවේ මහා කැප කරලා පින් කරලා 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 පැතුවේ ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය අහන්ට. ඉතින් තමන් පතපු විදිහට ඒ දහම අහන්ට ලැබෙනකොට පින්වත්නි ඒ මිනිස්සුන්ට හරීම සතුටුයි. මහා සතුටක් උපදිනවා ඒ හිත්වල. පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේලා දේශනා කරනකොට හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා, අනිත්‍ය වෙලා යනවා,
මේ සියල්ල දුකට අයිති කියලා දේශනා කරනකොට පින්වන්ත උදවිය ඒ කාන්තෙන් ඒ දේ සත්‍යක්මයි කියලා පිළිගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා දේශනා කරනකොට අනිත්‍ය වූ සියලු දේ දුකක් වෙන නිසා මේ සියල්ල තුල කිසිම දෙයක් මම මගේ මගේ ආත්මය කියලා අපිට ඕන ඕන විදිහට පවත්වන්න බෑ කියලා එයා අදහනෝ. එයා තේරුම් ගන්නෝ තමන් සසර පුරාවට පින්දහම් කරලා ප්‍රාර්ථනා කළේ මෙන්න මේ අමෘතය ශ්‍රවණය කරන්න නේද, සසරේ ඉපදෙන මැරෙන ව්‍යාධියට ඒ රෝගයට අපි බෙහෙත් හොය හොය යනකොට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන කියන චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ඒ දහම ගැන අහනකොට ඒ මිනිසයාට අමෘතය ලැබුණා වගේ, බෙහෙත් හොය හොයා හිටපු කෙනෙකුට බෙහෙත් ලැබුණා වගේ ඒ මිනිසයා මහා සතුටට පත් වෙනවා. ඒ දෙවිවරු මහා සතුටට පත් වෙනවා ලැබුණ යහපතට, ලැබුණ මහා ලාභයට. පින්වත්නි, මේක හරි ෂණයක්, පුංචි වෙලාවකට අපිට මේ වාසනාව ලැබුණේ. අපි හිතනවා අපි අවුරුදු දැන් 20ක් 30ක් එහෙම නැත්නම් අවුරුදු 50ක් 60ක් 30ක් මේ ධර්මය අහනව නේද කියලා අපිට හිතෙනවා. එහෙව්වේ කී ඇයි මේ ස්වාමීන් වහන්සේලා අපිට මේ ලාභය ෂණයක් සුළු වෙලාවකට ලැබිච්ච අවස්ථාවක් කියලා කියන්නේ කියන ප්‍රශ්නයක් එනවා. පින්වත්නි, සංසාරේ පුරාවට ගෙවාගෙන ආපු සසරේ බුදුවරු හම්බෙච්ච නැති කාලවල එක්ක සසඳනකොට මේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙච්ච කාලේ ෂණයටත් වඩා කෙටි කලක්, ෂණයටත් වඩා කෙටි කලක්. අවුරුදු 120 කාලේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක ෂණයක් කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500ක් පැනිනකොට අවුරුදු 120 අවුරුදු 60ට අඩු වෙනවා. පින්වත්නි, භාගයට භාගයක් අඩු වෙනවා. අපිට බණ අහන්න තියෙන, ධර්මයේ පුරුදු කරන්න තියෙන මේ උත්තරීතර ලාභය ඉක්මනට මහිමෙනෝ. අපිට නොපෙනී යනවා මේ අවස්ථාව, දැනෙන්නේවත් නැහැ. කොච්චරද කියනවනම් අපි අතර හිටපු අය, අපිත් එක්කම හිටපු අය සමහරට මීට පැය ගානකට ඉස්සෙල්ලා මැරිලා ගිහිල්ලා, මීට දවසකට දෙකකට ඉස්සෙල්ලා මැරිලා ගිහිල්ලා, සමහරට මීට අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ලා මැරිලා ගිහිල්ලා, සමහරට මේ බණ අහන අය හෙට උදේ වෙනකොට මැරෙයි. මේ සුන්දර ලාභය අපිට කොයි වෙලේ කොහොම අහිමි වෙයිද කියලා දන්නේ නැති තරම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ බිහිසුණු මාරයත් එක්ක අපිට ගිවිසුමක් නැහැ කියලා. ඒ නිසා කොයි වෙලාවෙද දන්නේ නැහැ. අදාද එයි මරු පින් කරගන්නේ, කෙලෙසද සෙටමරු නේවි සිතන්නේ, අදාද මෙයි කියලා හිතාගන්නට. හෙට එන්නේ නැහැ කියලා කොහොමද අපි හිතන්නේ මේ එන විදිහට නේද? ඒ නිසා පින්වත්නි, මේ ලෝකේ වාසනාවන්තම දෙවියන්ට මිනිස්සුන්ට සසර දුකින් එතර වීම පිණිසයි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ. එහෙම නැතුව මේ සියලු දෙනාවම සසර දුකින් එතර කරන්න බෑ. හේතුව සියලු දෙනාම මේ දහම පිළිගන්න ප්‍රඥාවන්තයෝ නෙමේ නිසා. වේද මහත්තයෙක් බේත් ටිකක් දීපුවම ලෙඩකට, ඒ බේත ලෙඩා කොහොම කරන්න ඕනද? වේදා කියන විදිහටම බොන්න ඕනේ. වේදා යම් විදිහකටද කියන්නේ, ඒ විදිහට ලෙඩා බේත් බොන්න ඕනේ. ලෙඩාට ඕන විදිහට බේත් බොන්න ගියොත්
එහෙම නැත්තම් ලෙඩ් බෙඩ් බීවේ නැත්තම් වේද්දු කෝච්චර හිටියත් වැඩක් නෑ, ලෙඩ්ු මැරෙනවා. වේද්දු කෝච්චර හිටියත් වැඩක් නෑ, දෙන බෙහෙත් බොන්නේ නැත්තම් කියපු පිළිවෙලටම කියපු මාත්‍රාවට. කෑමට පසු නම් පසු, කෑමට පෙර නම් පෙර, එහෙම නැතුව අපට ඕන විදිහට බෑ. ආන් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කළාට සියල්ලෝම නිවන් දකින්නේ, සියල්ලෝම සසර දුකින් එතර වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? සියලු දෙනාම මේ කාරණේ පිළිගන්නේ නැහැ, සියලු දෙනාම මේ යථාර්ථය අවබෝධ කරන්නේ. හේතු නිසා හටගත්තුවා, හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා හැමෝම පිළිගන්නේ නැහැ. අනිත්‍යයි කියලා හැමෝම පිළිගන්න ලෑස්ති නැහැ. දුකයි කිව්වහම පිළිගන්න ලෑස්ති නැහැ සියල්ලෝම. මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා පවත්වන්න පුළුවන් දෙයක් නැහැ කියලා කිව්වට, නෑ නෑ එහෙම වෙන්නේ කොහමද? අපිට ඕන විදිහට මේ ඉන්නේ අපේ දරුවෝ. ඔන්න මේ මිනිස්සු කතා කරනවා. අපිට ඕන විදිහට මේ තියෙන්නේ අපේ දේවල්. ඔන්න මිනිස්සු කතා කරනවා. ඇයි ප්‍රඥාවේ වෙනස? තම තම නෙන පමණට විතරයි මේක තේරෙන්නේ. සියල්ලෝම එක වගේ අවබෝධ කරන්නේ. ඉතින් පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ හිටියා දැවැන්ත චරිත. මේ බුද්ධ ශාසනයේ හිටියා පින්වන්ත මිනිස්සු. මේ බුද්ධ ශාසනයේ හිටියා මේ ලෝකෙ දික්විජය කරපු මිනිස්සු, ජයග්‍රහණය කරපු මිනිස්සු. මේ බුද්ධ ශාසනයේ හිටියා මේ ලෝකය සැපවත් කරපු, සුවපත් කරපු බුදුරජාණන් වහන්සේලා මෙන්න මේ අය වගේ වෙන්ට කියලා ගිහියන්ට පණවපු අය හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහියන්ට, පින්වත් මහණෙනි, මම ගිහියන්ට අනුදැන වදාරනවා, යම් කිසි ගිහියෙක් ඉන්නවා නම් උපාසක මහත්තයෙක්, එයා හත් ආලවක වගේ වෙන්ට, වේශාලික උග්ග සිටුතුමා වගේ වෙන්ට කියලා. පින්වත් මහණෙනි, යම් උපාසිකාවක් ඉන්නවා නම් මං එයාට පණවන්නේ කුජ්ජුත්තරා වගේ වෙන්ට, එහෙම නැත්නම් වේලුකණ්ඨකී නන්ද මාතාව වගේ වෙන්ට. එහෙම නැතුව කවදාවත් ගෞතම බුදුරජාණන් කිව්වේ නැහැ විසාකා, සුමනා, සුජාතා, බන්දුල මල්ලිකාලා වෙලා මෙතේ බුදුන් දැක එකම ධර්ම මණ්ඩපේ නිවන් දකින්න කියලා. දේශනාවේ තියෙන්නේ උපාසකයා ඔබයි, උපාසකයා පිරිමියෙක් නම් වේශාලික උග්ග සිටුතුමා වගේ වෙන්ට, එහෙම නැත්නම් හත් ආලවක සිටුතුමා වගේ වෙන්ට. උපාසිකාවක් නම් එයා කුජ්ජුත්තරා වගේ වෙන්ට, මුළු රජගෙදරම දනගස්සපු මනුස්ස ලෝකේ අනාගාමී වෙච්ච, ආයේ කවදාවත් කාම ලෝකෙට එන්නේ නැති තත්ත්වෙටපත් වෙච්ච, මැරෙනකොට ආපහු කිසි දවසක කාම ලෝකෙක උපදින්නේ නැති වෙන්ට, මරණින් මත්තේ සුද්ධාවාස බඹලෝ විතරක් උපදින, ජීවිත එකක් විතරක් ආයේ උපදින, එහෙදි පිරිනිවන් පාන අභිමානවත් ගිහියෙක් වෙන්ට කියලා ආදර්ශයක් උනේ, ආදර්ශයක් දුන්නේ බුදුරජාණන් වහන්සේ. දේශනා කළා දෙවියන්ටත් කතාබස් කරන, දෙවිවරුත් ඇවිල්ලා උදව් උපකාර ඉල්ලන වේලු කණ්ඨකී නන්ද මාතාව වගේ වෙන්ට කිව්වා. යදින්න එපා කිව්වා දෙවියන්, දෙන්ට දෙන්ට කියලා. දෙවියොත් ඇවිල්ලා නන්ද මාතාවගෙන් උදව් ඉල්ලුවා. එතකොට පින්වත්නි, ඇයි එයාලා වගේ වෙන්ට කිව්වේ? කාමය පතන්න එපා කියලා කිව්වේ. ඒ අය ඔක්කොම අනාගාමී වෙච්ච අය, ඒ අය ඔක්කොම ගිහි ගෙදර කෙළවරටම ගියපු අය, ඒ අය ඔක්කොම සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාම රාග පටිග කියන
මේ ඕරම් භාගීය සංයෝජන පහම ප්‍රහාණය කරලා මරණින් මත්තේ සුද්ධාවාස බඹලෝ ඉපදිලා එහෙදි පිරිනිවන් පාන අයට පිරිනිවන් පාන බවට පත්වෙච්ච අය ආදර්ශමත් චරිත. එතකොට පින්වත්නි දැවැන්ත චරිත හිටියා මේ බුද්ධ ශාසනයේ ගිහි ගෙදරත් සැවැත්නුවර කෝටි හතක් සෙනග වාසය කළා කියනෝ. ඒ කෝටි හතෙන් කෝටි පහක්ම මාර්ගඵලලාභී කියනෝ. දැන් කෝටි 840ක් ඉන්නා ලෝකේ. ඒ 840න් කෝටි 838ක්ම මිත්‍යා දෘෂ්ටිකයි. කෝටි 840න් කෝටි 830 ගානක්ම මිත්‍යා දෘෂ්ටිකයි. 99%ක්ම මිත්‍යා දෘෂ්ටිකයි. හේතුඵල ධර්ම පිළිගන්නේ නැහැ. කර්ම කර්මඵල පිළිගන්නේ නැහැ. මෙලවක් පරලවක් පිළිගන්නේ නැහැ. පින්පව් පිළිගන්නේ නැහැ. අම්මෙක් ඉන්නවා තාත්තෙක් ඉන්නවා කියලා පිළිගන්නේ නැහැ. එයාලා පිළිගන්නේ දෙයියෝ මැව්වා කියලා. අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ මැව්වේ දෙයියෙක් කියලා පිළිගන්නවා. එතකොට ආම් මිත්‍යා දෘෂ්ටිය. මෙලව පරලව කියලා එකක් නැහැ. දැන් බෞද්ධයෝ අතර කොච්චර ඉන්නවද නේ? ඊළඟ සැරේ මොනවා වෙයිද? කවුද දන්නේ? කාලා බීලා ඉන්නකම් හොඳට හීටපල්ලා. පාස්සේ නිකන් වැඩක් නෑ. ලබන සැරේ කොහේ උපදීද කවුද දන්නේ? උපදින්නේ නැති වෙයිද කවුද දන්නේ? ඕං උපම් බෞද්ධ. මෙලොවක් විශ්වාස කරන්නේත් නෑ. පරලොවක් විශ්වාස කරන්නේත් නෑ. ඊළඟට ඌපපාතික උපත් විශ්වාස කරන්නේත් නෑ. ඇයි එහෙම කියන්නේ? අපායත් මෙහෙලු. දිව්‍ය ලෝකෙත් මෙහෙලු. ඔය මුඩුක්කු ගානේ අර කකා ඇවිදින්නේ අපාය අයලු. අර මහා සුපිරි වාහන වල යන්නේ දිව්‍ය ලෝකයේ අයලු. ඕං මිත්‍යා දෘෂ්ටිය. නේද? මිත්‍යා දෘෂ්ටිය. අපි නම් අහලා නැහැ විමානවත් තුල දෙවිවරු කියනෝ මාසේ 25 වෙනි දාට ෆිනෑන්ස් එක ගෙවා ගන්න බැරුව දුකසේ ඉන්නේ ස්වාමීනි කියලා. අපි දන්න විමානවත් තුල එහෙම නැහැ. දිවී ලෝක කියලා වෙනම જાතියක් තියෙනවා. අපාය කියලා වෙනම එකක් තියෙනවා. මේ මිනිස්සු මේ දැකලා තියෙන්නේ මනුස්ස ලෝකේ කර්මයේ විවිධත්වය. මනුස්ස ලෝකෙට ආපු මිනිස්සු තම තමන් රැස් කරපු කර්මයට අනුව විඳවන විදිහ. දුප්පත් වෙලා ඉපදුනේ දානෙ දුන්න නැති නිසා. පෝසත් වෙලා ඉපදුනේ දානෙ දුන්න නිසා. කැත වෙලා ඉපදුනේ තරහින් හිටපු නිසා. ලස්සන වෙලා ඉපදුනේ මෛත්‍රිය වඩපු නිසා. එතකොට ශාරීරික ලෙඩ ඇතුව ඉපදුනේ හිංසා පීඩා කරපු නිසා. ශාරීරික නිරෝගීව ඉපදුනේ හිංසා පීඩා නොකරපු නිසා. මේකයි ධර්මතාවය. එතකොට මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයි. නිකමට හිතන්න බුද්ධ දේශනාවේ තියෙනවා පින්වත් මහණෙනි යමෙක් මිත්‍යා දෘෂ්ටිකද ඒ කෙනා මරණින් මත්තේ අපායේ හෝ තිරිසන් ලෝකේ විතරක්ම උපදිනවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා මිත්‍යා දෘෂ්ටිකව මැරෙන යමෙක් ඇද්ද? ඒ අය මනුස්ස ලෝකෙ ඉපදිලාම නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ ඔය ප්‍රශ්නේ අහපු නිසාම ඔබ ගැන අනුකම්පාවෙන්ම මං කල්පනා කළා. මං කල්පනා කරා ආපස්සට කල්ප ලක්ෂයක් ආපස්සට බැලුවා මගේ බුදු ඇසින්. මහණෙනි කල්ප ලක්ෂයක් පුරාවට මේ මනුස්ස ලෝකේ මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා මිත්‍යා දෘෂ්ටිකව මිය ගිය අය අතරින් ඊළඟ ජීවිතේ මනුස්සයෙක් වෙලා ඉපදුනා නම් ඒ ඉපදුනේ එකම එක මිනිහෙක් වෙනු. ඒ මනුස්සයා දානයක් දීලා තියෙනවා කර්ම කර්මඵල විශ්වාස කරගෙන. ඒතර හිතාගත්ත හැගිනේ අපල පලාපල කරන අයට වෙනදී. ඒ මනුස්සයා දානයක් දීලා තියෙනවා
කාර්ම කර්ම ඵල විශ්වාස කරගෙන කාර්ම කර්ම ඵල විශ්වාස කරපු නිසා මිත්‍යා දෘෂ්ටිකෙක් වුණත් මොකද වෙන්නේ? මනුස්ස ලෝකේ උපදිලා තියෙනවා. එහෙනම් ඉතින් මිත්‍යා දෘෂ්ටික වෙලා කාර්ම කර්ම ඵල නැතුව අපල පලාපල විශ්වාස කරපුවාම වෙන දේ හිතාගත්තේ හැකිනේ නේ? අපි කියන දේ පිළිගන්නේ නැත්තම් ඔහොම යන්කෝ. ගිහිල්ලම බලන්නකෝ. එදාටවත් තේරුම් ගනීනේ. ඇත්ත තමා හාමුදුරුවරු කියපු එකක වැඩේ තියෙන්නේ. එතකොට ආස්සය ගිහින්නේ දොරවහල වැඩක් නෑනේ නේද? එතකොට ආස්සය ගිහිල්ලා දොරවහල වැඩක් නෑ. හූල්ලනවා ඇරෙන්ට ඉතුරු වෙන දෙයක් නෑ. ඉතින් ලෝකෙ ගත්තොත් කෝටි 840න් 830 ගානක්ම මිත්‍යා දෘෂ්ටිකයි. ඔය ඔක්කොම එක සැරේ ඔය මොකක් හරි වෙලා මළොත් උපදින්නේ අපායේ විතරක්ද නැත්? අපායේ ත්‍රිසන් ලෝකේ විතරයි. එතකොට ඔබට ප්‍රශ්නයක් එනවනේ, ස්වාමිනී මේ හෝගාලා උපදින්නේ කොහෙන්ද එහෙනම්? ඔබ වහන්සේලා මේ පැවිදි වෙලා බොරුත් කියනවද මන් දන්නේ? දැන් ඔබ වහන්සේලා කියනවා මේ 840න් 830 ගානක්ම අපාය ත්‍රිසන් ලෝකේ උපදිනවක. එතකොට හාමුදුරනේ මෙච්චර මේ උපදින්නේ කොච්චර කොහෙන්ද කියලා එනවා ප්‍රශ්නයනේ. ඒ උපදින්නේ දිව්‍ය ලෝකේ ඉන්නවනේ පින් ඉවර වෙන අය. කරපු පින ඉවරලා යනවා දිව්‍ය ලෝකේ ගියාට දැන් පින ඉවරයි. දැන් ඉතින් දිව්‍ය ලෝකේ ඉන්න පින් නැහැ. ඒ නිසා එහෙන් චුත වෙන්න වෙනවා. චුත වෙනකොට ඕම් මනුස්ස ලෝකේ උපදිනවා. ඒකට හිතාගත්ත හැකිනේ දිව්‍ය ලෝකවල ඉන්න තරන්නේ. ඊට පස්සෙ ඕන්න ඉතින් පහලට බහිනවා ඒ කට්ටිය. ඊළඟට තවත් කට්ටියක් එනවා අපායේ ත්‍රිසන් ලෝකේ පෙරේත ලෝකේ විඳෝවලා 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 ඕම් කර්ම ඉවරයි දැන්. දැන් ඉතින් ඕම් එහෙ ඉඳලා මනුස්ස ලෝකෙට එනවා. එතකොට එහෙ අය මෙහෙ එනවා. මෙහෙ අය එහෙ යනවා. ඕක තමයි ක්‍රමේ. එහෙ අය මෙහෙ එනකොට මෙහෙ අය එහෙ යනවා. එහෙ අය නම් ගොඩාක් කල් එහෙ ඉඳලා මෙහෙ එන්නේ. මෙහෙ අය නම් ආපු සැනින් එහෙ ගොඩාක් කාලයකට යනවා නේද? එහෙ අය නම් ගොඩාක් කල් දිව්‍ය සැප විඳලා මෙහෙ එනවා. මෙහෙ අය අවුරුදු 20ක් 30ක් ඉඳලා නේද? මොකද වෙන්නේ? ඒ 20 30ටවත් මොකුත් කරගන්න බෑනේ නැකතක් නැතුව නේද? ගෙදරකට ගල් ගෙඩියක් තියාගන්න බෑ නේද? ගෙනල්ලා හදාපු උළුවස්ස තියාගන්න බෑ. ඒකටත් ගෙයක් දොරක්වත් නැති කුලියට ඉන්න නැකත් කාරයේ ගෙදරකින් නැකත හදාගෙන එනවා. අපේ ගෙදර උළුවස්ස තියන්න කොහෙන්ද නැකත හදාගන්න? තාම ගෙයක් දොරක්වත් නැති කුලියට ඉන්න නැකත් බලන මිනිස්සෙකින්. ඉතින් ඒ මනුස්සයාටවත් ගියක් දොරක් නැතිකොට අපේ ගේ වේගින් හැදෙන්න කොහොමද ඒ මනුස්සයා නැකත් හදලා දෙන්නේ නේද? අපේ මනුස්සයා ගිහිල්ලා නැකතක් හදන් ආවා ළමයට අකුරු කියන්න. අපේ ළමයාට ඉතින් ඥානේ පහළ වෙලා විභාග ඉහළින්ම සමත් වෙන්න. බලපුවම නැකත හදපු මනුස්සයාගේ ළමයි විභාග පේල්. තමන්ගේ ළමයට විභාගේ පාස් වෙන්න නැකතක් හදාගන්න බැරි මිනිස්සු ලව්වා. අපේ අයට නැකත් හදලා හරියනවෑ නේද? හරියට නිකන් ඒක හිඟන්නගේ පාත්‍රයට හෙන හුරා වැටුණා වගේ නේද? ඒ නිසා මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටි අතාරින්න ඕනේ. බහුතරය මිත්‍යා දෘෂ්ටිකයි. එවන් ලෝකෙක මේ උග්ග සිටුතුමාලා හත් තාලවක සිටුතුමාලා ඒ ගෘහපතිවරු වේලුකණ්ඨකී නන්ද මාතාව ඒ වගේම කුජ්ජුත්තරාලා දෙවන්ත චරිත අන්‍ය ආගමික වෙලා ඉඳලා බුදුරජාණන් වහන්සේගේ දහම අහලා ඒ සියලු මතවාද අතහැරලයි බුදුරජාණන්සේ සරණ ගියේ. අපි උපතින් බෞද්ධ වෙලා බුදුරජාණන්සේගේ දහම අතහැරලා වෙන වෙනේව පුරුදු කරන්නේ. නම කියනවා බෞද්ධ කියලා. හැබැයි පුරුදු කරන්නේ අනික් ඒවා.
කියන්නේ අපි බෞද්ධ කියලා. ඇහුවොත් එහෙම විස්තරේ හොයාගත්ත හැකි. පුරුදු කරන්නෙම වැරදි දේවල් නේද? පුරුදු කරන්නෙම වැරදි දේවල්. කරන්න දෙයක් නෑ. මේ මොන යුගයේද? පිරිහෙන යුගයේ. මේ පිරිහෙන යුගයේ දැන් ඉතින් බුද්ධ ශාසනය අවසන් කාලේ, මේ සියල්ලන්ටම නිවන් දකින කාලේ නෙවෙයි. අර පින් කරලා 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 ඉතුරු වෙච්ච ටික දෙනා නිවන් දකින කාලේ අවසාන ටික ගෙක්ක යන්න නැව ඇවිල්ලා තියන්නේ. අවසන් නැව, ආය නැව නැ. ඊළඟ සැරේ නැව වෙනකොට මිනිස්සුන්ගේ අවුරුදු ආවුස 80,000ක් වෙනවා. ඒ කාලෙට අපි නැව නගින්න මනුස්ස ලෝකේ නැ. අපායින ළමයට නැව්වෙන්නේ නැ. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ ඉඳලා නැව් නගින්නත් බැ. එදාට අපිට හුඟක් දුර වැඩි මේ ගමන. ඒ නිසා පින්වත්නි, අද අපි කල්පනා කළා ඔබට කියලා දෙන්න තවත් බුද්ධ ශාසනයේ දැවැන්ත චරිතයක් ගැන, අභිමානවත් චරිතයක් ගැන, ගාම්භීර අනභිභවනීය බුදුරජාණන් වහන්සේලාගේ පැසසුමට ලක්වෙච්ච චරිතයක් ගැන, බුදුරජාණන් වහන්සේලාගේ පැසසුමට ලක්වෙච්ච චරිතයක් ගැන. ඒ මොකද්ද? ඒ තමයි හත් ආලවක ගෘහපතිය ගැන. කවුද මේ ගෘහපතියගේ නම? හත් ආලවක ගෘහපතිය. හත් ආලවක සංඝවත්තු සූත්‍රය. හත් ආලවක සංඝවස්තු සූත්‍රය. හත් ආලවක සංග්‍රහවස්තු ගැන වදාළ දෙසුම. හත් ආලවක සංග්‍රහවස්තු ගැන වදාළ දෙසුම. එදා බුදුරජාණන් වහන්සේ මා පින්වත්නි වැඩ සිටියේ අලවුනුවර අග්ගලාව කියන චෛත්‍ය ස්ථානයේ. කොහෙද වැඩ හිටියේ? අලවුනුවර අග්ගලාව කියන, අග්ගාලව කියන චෛත්‍ය ස්ථානයේ. අග්ගාලව කියන චෛත්‍ය ස්ථානයේ වැඩ වාසය කළා. එකල්හි මොකද වුනේ? හත් ආලවක තෙමේ මේ ගෘහපතියා 500ක් උපාසකයෝ පිරිවරාගෙන භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියා. භාග්‍යතුන් වහන්සේ කරා පැමිණියා. පැමිණ භාග්‍යතුන් වහන්සේට සකසලා වන්දනා කළා. වන්දනා කරලා එකත්පසව හිඳගත්තා. එකත්පසව ඉඳගත් මේ හත් ආලවක හට භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා. කොහොමද වදාලේ? හත්තේනි, ඔබගේ මේ පිරිස මහා විශාල නොවේ. හත්තේනි, ඔබගේ මේ පිරිස මහා විශාලයි නොවේ. හත්තේනි, ඔබ මේ පිරිසට කෙසේනම් සංග්‍රහ කරනවද? මේ මහ විශාල පිරිසට ඔබ කොහොමද සංග්‍රහ කරන්නේ කියලා කිව්වා. එදිරි බුදුරජාණන් වහන්සේට මේ හත් ආලවක පිළිතුරු දෙනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද යම් සතර සංග්‍රහ වස්තුවක් ඇද්ද? ඔබ වහන්සේ විසින් වදාරන ලද යම් සතර සංග්‍රහ වස්තුවක් ඇද්ද? මේ පිරිසට මං ඒකෙන් තමයි සංග්‍රහ කරන්න කියමු. අපෙන් එහෙම ඇහුවනම් මොකද අපි කියන්නේ? ස්වාමිනිය, ඔය තියෙන හැටියට කන්න බොන්න ටිකක් උයලා දේනවා. ඔය කියන දැනක ඉන්ට හිටින්ට කියනවා නේද? ඉඳ හිට ඉතින් ඔය ගෙදර එහෙම යන්න ඕන කිව්වෝ කීයක් හරි දේනවා. පවුනේ ඉතින් අහිංසක මිනිස්සු ඕන් අපි කියන හැටි නේද? දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කොහොමද කියන්නේ? කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ වදාරන ලද යම් සතර සංග්‍රහ වස්තුවක් ඇද්ද? මම මේ පිරිසට ආන් ඒකෙන් සංග්‍රහ කරනවා කිව්වා. සතර සංග්‍රහ වස්තුවෙන්.
ස්වාමීනි මොහු දානෙන් සංග්‍රහ කළ යුතු යැයි මට තේරෙනවා නම් මොහුට මම දානෙන් සංග්‍රහ කළ යුතුයි කියලා යමක් දිය යුතුයි කියලා හිතෙනකොට මට දැනෙනවා නම් තේරෙනවා නම් එවිට ඔහුට දානෙන් සංග්‍රහ කරනවා කියන එයාට දෙනවා කියන මෙයාට යමක් දිය යුතු කෙනෙක් කියලා දැනෙනකොට මං එයාට ඒවා දෙනවා කියන ඊ අවශ්‍යදී ස්වාමීනි මොහුට ප්‍රිය වචනෙන් සංග්‍රහ කළ යුතුයි කියලා දැනෙනකොට ප්‍රිය වචනෙන් සංග්‍රහ කළ යුතුයි කියලා මට දැනෙනකොට ස්වාමීනි මං ඒ කෙනාට ප්‍රිය වචනෙන් කතා කරනවා කියන නේද ඒ කෙනාට මං ප්‍රිය වචනෙන් කතා කරනවා කියන ස්වාමීනි මොහුට උදව් පදව් කිරීමෙන් සංග්‍රහ කළ යුතුයි කියලා දැනෙනකොට මං එයාට උදව් පදව් කරනවා කියන ස්වාමීනි මොහුට සමානාත්මතාවයෙන් සංග්‍රහ කළ යුතුයි කියලා සැලහිතෙනකොට දැනෙනකොට මං එයාට සමානාත්මතාවයෙන් සලකනවා කිව්ව මහත්තාලවක මෙහෙම ප්‍රකාශ කරනවා ස්වාමීනි මගේ ඥාති කුලෙහි මගේ කුලෙහි භෝග සම්පත් ඕනතරම් තියෙනවා කියන මගේ ගෙදර මගේ කුලේ භෝග සම්පත් ඕනතරම් තියෙනවා කියන එහෙයින් සවන් දිය යුතු කරුණවලදී දිලින්දෙකුට මාව සලකන්නේ නෑ කියන එකනේ මං කියන දේ මිනිස්සු අහනවා කියන මගේ ගාව ගොඩක් දීපල දන දාන්නේ තියෙන නිසා මම මොකක් හරි කිව්වොත් මොකද වෙන්නේ ඒක මිනිස්සු අහනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. මොකද්ද දේශනා කරන්නේ? සාදු සාදු හත්තේනි. ඔබ මේ මහා පිරිසට සංග්‍රහ කරන්නට යම් කරුණ වලින් කටයුතු කළේද? හත්තේනි අතීතේදී යම් කිසිවෙක් පිරිසට සංග්‍රහ කළාද ඒ සියල්ලෝම මේ සිව් සංගරාවකින් වූ මහත් වූ පිරිසට සංග්‍රහ කළා කියන අතීතෙත් යම් කිසිවෙක් පිරිසට සංග්‍රහ කළා නම් මෙන්න මේ කාරණාවලින්මයි සංග්‍රහ කළේ කියන දානෙන් ප්‍රිය වචනෙන් අර්ථචරයාවෙන් සමානාත්මතාවෙන් කියන හත්තේනි අනාගතයේදීත් යම් කිසිවෙක් පිරිසකට සංග්‍රහ කරනවා නම් ආන් ඒ සියල්ලෝම අනාගතයේදීත් මෙන්න මේ සතර සංග්‍රහ වස්තුවෙන්මයි සංග්‍රහ කරන්නේ කියනවා. දානෙන් ප්‍රිය වචනෙන් අර්ථචර්යාවෙන් සමානාත්මතාවෙන් හත්තේනි වර්තමානයේදී පවා කිසිවෙක් පිරිසකට සංග්‍රහ කරනවා නම් ඒ සියල්ලෝම මේ සිව් සංගරාවකින්ම මහත් වූ පිරිසට සංග්‍රහ කරනවා කියනවා. දානෙන් ප්‍රිය වචනෙන් අර්ථචර්යාවෙන් සමානාත්මතාවෙන් ඉක්බිති භාග්‍යතුන් වහන්සේ මොකද කළේ? භාග්‍යතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වලා සමාදම් කරවලා උත්සාහවත් කරවලා සතුටටපත් කරවලා හත් ආලවක තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යතුන් වහන්සේට සකසා වන්දනා කොට පැදකුණු කොට නික්ම ගියා කෙනු. ඉක්බිති භාග්‍යතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වපු සමාදම් කරවපු උත්සාහවත් කරවපු සතුටටපත් කරවපු හත්තාලවක තෙමේ තමන් උන්න හුනස්නෙන් නැගිටලා භාග්‍යතුන් වහන්සේට සකසලා වැඳලා පැදකුණු කොට නික්ම ගියා කෙනා. එකල්හි භාග්‍යතුන් වහන්සේ මොකද කළේ? එකල්හි භාග්‍යතුන් වහන්සේ හත් ආලවක පිටත් වෙලා ගිහිල්ලා නොබෝ වේලාවකින් භික්ෂූන් වහන්සේලා වැමතුවා කෙනා.
එහෙම හත්තාලවක පිටත් වෙලා ටික වෙලාවකින් මොකද කළේ? ස්වාමීන් වහන්සලව ඇමතුවා කියනවා. අමතලා මොකද වුනේ? මෙන්න මෙහෙම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, හත්තාලවක තෙමේ ආශ්චර්ය අද්භූත කරුණු අටකින් සමන්විතයි කියනවා. හත්තාලවක තෙමේ ආශ්චර්ය අද්භූත කාරණා අටකින් සමන්විතයි කියනවා. ඒ බව ඔබ දරාගන්න කියනවා. ඒ බව ඔබ දැනගන්න කියනවා. ඒ මොනවද කියලා බුදුරජාණන් පැහැදිලි කරනවා. මාණෙනි, හත්තාලවක තෙමේ සදහැවත්, හත්තාලවක තෙමේ සදහැවත් කියනවා, ශ්‍රද්ධාවන්තයි කියනවා. මාණෙනි, හත්තාලවක තෙමේ සිල්වත්, හත්තාලවක සීලවන්තයි කියනවා. මාණෙනි, හත්තාලවක තෙමේ පවට ලැජ්ජා ඇති කෙනෙක් කියනවා. මහණෙනි, හත්තාලවක තෙමේ පවට බය ඇත්තෙක් කෙනා. මහණෙනි, හත්තාලවක තෙමේ බහුශ්‍රුතෙක්, හත්තාලවක බහුශ්‍රුතෙක්. මහණෙනි, හත්තාලවක තෙමේ ත්‍යාගවන්තෙක්, හත්තාලවක ත්‍යාගවන්තෙක් කෙනා. මහණෙනි, හත්තාලවක තෙමේ ප්‍රඥාවන්තෙක්, හත්තාලවක කවුද? ප්‍රඥාවන්තයෙක් කෙනා. මහණෙනි, හත්තාලවක තෙමේ අල්පේච්ඡයෙක්, කවුද? අල්පේච්ඡ කෙනෙක් කෙනා. මෙන්න මේ ආශ්චර්ය අද්භූත කාරණාට හත්තාලවක තෙමේ තුල තියනවා කියලා ඔබ දරාගන්න කෙනා. මෙන්න මේ ආශ්චර්ය අද්භූත කාරණා අට හත්තාලවක තුල තියෙනවා කියලා දරාගන්න කියනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේ. දැන් හත්තාලවක තමන්ගේ පිරිසට සංග්‍රහ කරන්නේ කොහොමද? සතර සංග්‍රහ වස්තුවෙන්. තමන්ගේ පිරිසට සංග්‍රහ කරන්නේ සතර සංග්‍රහ වස්තුවෙන්. මොනවද සතර සංග්‍රහ වස්තු? දානය, ප්‍රියවචනය, අර්ථතරයාව, සමානාත්මතාවය. දානය, ප්‍රියවචනය, අර්ථචරයාව, සමානාත්මතාවය. මේවා මොනවද? දානය, ප්‍රියවචනය, අර්ථචරයාව, සමානාත්මතාවය. දැන් ඔබ තුල තියෙනවද? දාන දෙනවද නැද්ද? දෙනවා. ඒත් සමානාත්මද? මේක අපේ ලොකුවකට. වෙන් කරනවද නැද්ද? වෙන් කරනවා නේද? ඊයයි ටිච්චර් හොඳේ වුන්නේ. වෙන් කරනවද නැද්ද? ඕන් දන් දුන්නට සමානාත්මතාවය නැහැ. එහෙමද නැද්ද? සමානාත්මතාවය නැහැ නේද? ඊළඟට දැන් ප්‍රියවචනේම තියෙනවද? අම්මලා කොහොමද කතා කරන්නේ? මය පුතේ ඉඳගන්නකෝ, කන්නකෝ, අනේ පුතා ඉතින් නේද? එහෙමද නැත්නම් සත්තු වත්තක නම් ඇහෙනවද නැද්ද ගෙදර? ඈ, සත්තු වත්තක නම් ඇහෙනවද? දැන් අපි ආමාන්නෙන් යනකොට ඇහෙනවා මේ ගෙදර නිකන් සත්තු වත්තක්වත් තියෙනවද මන්දා? බල්ලා බූරුවා නේද? ඌම් ප්‍රිය වචන. මං හිතන්නේ 100ක් 500ක් නෙමෙයි ගෙදරේ ඉන්න එකම එක පුතා. තමන්ගලෙයින් ඉපදුනේ නේද? මේ ඉන්නේ අවුරුදු 20යි 30යි උපරිම එකට. කතා කරන්නේ කොහොමද? තෝතා, බල්ලා, බූරුවා නේද? ගෝනා, මේ තමන්ගේ පුතා නේද? තමන්ගේ පුතා, මේ කුසී තියාන මාස 10 හදපු පුතා, ලේ කිරි කරලා පෝපු පුතා, රෝස පාට අත් කකුල් ඉඹ ඉඹ පෙරල පෙරල ඉඹපු පුතා. ටික කලක් යනකොට
බල්ලා බූරුවා ගොනා මීහරක ඌන් අර්ථ පියවචනනේ ඔන්න අපේ ප්‍රියවචන නේද? එහෙමද නැද්ද? එහෙමයි. ඉතින් කොහෙද අපිට ආශ්චර්ය අද්භූත කාරණානේ? තමන්ගේ කාටවත් ආදරෙන් කරුණාවෙන් කතා කරන්න ඇති එකේ රටවටේට කතා කරයි යනේ. එහෙම නේද? දාන දෙනවද? දාන දෙනවා. දාන දෙන්නේ කොහමද? ඕම් බස් එකේ එනවා හිඟන්නේ. හිඟන්න ආවට පස්සේ අනේ මහත්තයා මට මේ දවල්ට කාලනේ කීයක් හරි දෙනවද? දවල්ට කන්ට. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කියනවා ඕම් අයින් එක්කෙනා එක කතා කරනවා ළඟ එක්කෙනා, මේ මිනිස්සුන්ට දෙන්න එපා. ඔය අරක්කු බොන්ට දුකේද? ඌ අරන් ගිහලා බොනු ඇති නේද? දැන් මොකද වෙන්නේ? බුදු කෙනෙක් මොකද්ද දේශනා කළේ? තිරිසන් සතෙකුට දුන්නොත් ආනිසංස 100යි දෙන කෙනාට. ඊළඟට සිල්පද රකින්නෙත් නැති තිසරණයත් නැති මිනිහෙකුට දුන්නොත් ආනිසංස 1000යි. සිල්පද පහ රකින්න කෙනෙකුට දුන්නොත් ආනිසංස 100000යි. තිසරණයක් තියෙන සීලයක් තියෙන කෙනෙකුට දුන්නොත් ආනිසංස 100000000යි නේද? සංඝයා උදෙසා දුන්නොත් ආනිසංස සංකේයයි අප්පමෙයයි. දැන් ඔන්න හිඟන්න ඉන්නේ කවුද? අපි හිතමුකෝ සීලෙ නෑ කියලා. හා බොනවම කියමුකෝ. අපි හිතමුකෝ තිසරණෙත් නෑ කියලා නේද? හා දැන් දුන්නොත් ආනිසංස 1000ක් ලැබෙනවද නේද? ආනිසංස 1000ක් ලැබෙනවා. මිනිහා බිව්වා නැතා අපේ සල්ලිවට මොකක් කොලත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙන්ට කියලානේ. උන්වහන්සේ දේශනා කළානේ තිසරණයක් නැති සීලෙකුත් නැති මිනිහෙකුට දුන්නත් ආනිසංස 1000යි කියලා. ඉතින් මේ මිනිහයාට රුපියලක් දුන්නාම මට ආනිසංස 1000ක් ලැබෙනවනේ. ඒක මට නිවන පිණිසම හේතු වෙන්න එපැයි. අත්හැරීම පුරුදු කරගන්න ලේසිනේ නේද? රුපියලක් දුන්නත් රැස්සුන පිනට මට නිවනම ලැබේවා කියලා හිතුවොත් ආනිසංස 1000ක් එකතු කිරීම, බුදු ගුණ සිහි කිරීමේ පින එකතු කිරීම, නිවන ප්‍රාර්ථනා කිරීමේ පින එකතු කිරීමනේ නේද? කෙලවරක් නැති පින් අපිට සිද්ධ වුණාද නැද්ද? සිද්ධ වුණා. හිඟන්නට නැති වුණේ රුපියලයි. අපිට නැති වුණේ සංසාරෙටම නිවන් දකින්න තිබ්බ පින්ද නැද්ද? සංසාරෙන් එතර වෙලා, දුකෙන් එතර වෙලා නිදහස් වෙන්න තිබ්බ මහා පිනක් ද අපිට හයිමුනේ. ඔව්. එහෙනම් ආය හොයන්න දෙයක් නෑ නේද? රඹුටන් ගහේ ගෙඩි හැදිච්ච දා ටකේ අබ්බැඳලා මාපොටැඟිල්ලේ කකුලේ බැඳගෙන නිදන්ට ඕනේ නෑ. ටකේ හොල් හොල්. එක වවුලෙක් කාපුහම එක ගෙඩියක් ආනිසංස 100යි. වවුල්ලු දෙන්නේ ගෙඩි දෙකක් කාපුහම ආනිසංස 200යි නේද? ටකේ හොල්ලලා එලවන්නේ වවුල්ලු නෙවෙයි පින කියලා මතක තියාගන්න. ටකේ හොලෝලා එලවන්නේ වවුල්ලු නෙවෙයි පින. බැනලා බැනලා බස් එකේ එලෙව්වේ හිඟන්නව නෙවෙයි දෝතට ආපු පින. මට එපා කිවද නැද්ද?
කිව්වයි බුදු කෙනෙක් දේශනා කළානේ. සිල් නැති තිසරණේ නැති මිනිසෙකුට දුන්නත් ආනිසංස 1000යි කියලා. ඉතින් බුදු කෙනෙක්ගේ අවබෝධය අදහනවා නම් එයා බෞද්ධ නම් ආයේ ජාතිය ජම්මයක් හොයන්නේ නැහැ, දෙනවා. ඒත් අපි දෙන්නේ තෝර තෝරනේ නේද? ගෙදරට දානයක් දෙන්න ඕන වුණා. ඕන් දැන් මැරිලා හත් දොහේ දානේ කොහමද දුන්නේ? අපි හත් නමකට දුන්නා. කාටද දුන්නේ? හත් නමකට. එතකොට ඒ දානෙට සාරිපුත්තයන් වහන්සේ වැඩලා ආපහු ගිහින් ඇයි හත් නමයිනේ බාරගත්? ඒ දානෙට මහා කස්සපයන් වහන්සේ වැඩලා ආපහු වැඩලා ඒ දානෙට ආනන්ද නන්ද රාහුල ආදී මහා රහත් සංඝ පරපුරට ඉඩ නෑ, හත් නමයිනේ නේද? මහත් ඵල නෑ, මහානිසංස නෑ, පෞද්ගලික දානයක් නේ. එහෙම නෙවෙයි, දානයක් තියෙනවා. එනවද? කීනමක් වඩිනවද? කීනමක් වුණත් මහා සංඝයා වඩිනවා. ඇයිත් බලන්ටකෝ, මහා සංඝයාට තමයි පූජා කරන්නේ. හරි හරි, කීනමක් වඩිනවද? කීනමක්ද කියන්නේ මහා සංඝයා වඩිනවා. වඩින්නේ කොච්චරකටද? එච්චරකට පූජා කරනවා. පන්සලේ හාමුදුරුවෝ නම් කියන්නේ මේ දවස්වල හත් නමයි ඉන්නේ කියලා. ඉතින් හත් නමක් ආවොත් හත් නමට පූජා කරනවා. හැබැයි අපි පූජා කරන්නේ මහා සංඝයාට. වචන මාරු වෙලා පින වෙනස් වුණාද නැත්? පින වෙනස් වුණා. සමහරු දානේ දුන්නේ කොහමද? අයියෝ අපිට පින් නම් එපා. පින් එපා මූ. ආන් බුදු කෙනෙක්ගේ අවබෝධයට පයින් ගහලා දන් දුන්නේ. නෑ පින් එපැයි. දන් දෙන්නේ පින් රැස් වෙන්ටනේ නේද? දානෙ දෙන්නේ පින් රැස් කරන්ට නේද? ඒ නිසා දානෙ දෙන්න ඕනේ නේද? මතකනේ අපේ අම්මලා වෙනම වීදුරු සෙට් එකක් තිබ්බ රෙදි නැන්දට තේ දවතුරු දෙන්න. මතකද? කෝ සමානාත්මතාවේ කෝ දානේ නේද? බල්ලට බට්ටික දුන්නේ කොහමද? ගෙදර මිනිස්සු කාලා කාලා සූප්පු කරපු ඇට කටු ටිකයි නේද? හැලියේ ඉතුරු වෙච්ච ටිකට දාලා කලවම් කරලා රවුම් කරලා මොකද උනේ? නිකන් බල්ලට රජ බුජුන් දෙනවා වගේ දුන්නේ. ඉතින් කොච්චර හොඳට මස් තියනේ වගේ නල්ලා ඉව්වත් පතට එනකොට ඔක්කොම කටුනේ අප්පා. සංසාරේ කටු පූජ කරපු නිසා නේද? අහක දාන දේ දෙන්න එපා. අහක දාන දේම ලැබෙනවා නේද? අහක දාන දේ දෙන්න එපා. අහක දාන දේම ලැබෙනවා. ගෙදර බල්ලට උයනවා නම් බල්ලටත් එක්ක උයන්ට. ඒකට ඉතුරු වෙනේවා දෙන්න එපා. ඌ තිරිසන් වුණත් අපි දුන්නේ ඉතුරු වෙච්චානේ. එතකොට මොකද වෙන්නේ? අපිට ලැබෙන්නේ ඉතුරු වෙච්චානේ. දාන කියන්නේ එහෙම එකක් නෙවෙයි. අහක දාන්න නැති දෙයක්ම දෙන්න ඕනේ. ශ්‍රද්ධාවෙන්ම දෙන්න ඕනේ. තුන් තැනම හිත පහදවාගෙන දෙන්න ඕනේ. කර්ම කර්මඵල විශ්වාස කරගෙනම දෙන්න ඕනේ. එතකොට පුණ්‍යානුමෝදනාවේ ලිව්වොත් අපේ දුවගේ සෙනසුරු වේරාෂ්ටක මාරාන්තික අපල දුරවීම පිණිස කියලා ලිව්වොත්, එහෙම ලිව්වොත් මොකද වෙන්නේ? කර්ම කර්මඵල පිළිගන්නේ නෑ වෙනවනේ. එතකොට යා මිත්‍යා දෘෂ්ටික වෙනවනේ. එතකොට මහත්ඵල මහානිසංස නෑනි පින නේද? එතකොට දාන දෙන්න ඕනේ හරියට. බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු විදිහට දාන දෙනවා.
කාට හරි දානයක් නම් ඕනෙන්නේ දිය යුතු දෙයක් නම් තියෙන්නේ හත් තාලවක මොකද කළා කියන්නේ එයාට දුන්න කියන කෙනෙක්ට ප්‍රිය වචනෙන් නම් කතා කරන්න ඕනෙන්නේ එයාට ප්‍රිය වචනෙන් කතා කළා කිව්වා නේද දැන් හුඟක් ප්‍රශ්නයක් නෙමේ වැඩි හිටියන්ට සලකන්නේ කෙනෙක් නේද සාමාන්‍ය සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි වැඩිහිටියන්ට සලකන්නේ කියන එක. ඉතින් පින්වත්නි පුංචි ළමයාව පුංචි කාලේ ළමා කාලේ විඳින්න දෙන්නේ නැතුව නේද? පෙර පාසලේ ඉඳලා පන්ති එක්ක ගිහිල්ලා දසවද දීලා තමන්ගේ බලපුලුවක්කාරකම් වලින් අර පුංචි උන්ට වද දීලා 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 රෑ 7-8 වෙනකන් එහෙම ඒකන් ගිහිල්ලා කන්නත් නැහැ නාන්නත් නැහැ සෙල්ලම් කරන්නත් නැහැ අම්මගේ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ගිහිල්ලා ඕන්න බැරි කාලේ පුංචි කාට වද දුන්නා ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ පුංචි උන් ලොකු වෙච්ච ගමන් මොකද වෙන්නේ අර වටත් එක්ක පලි ගන්නවද නේද පලි ගන්නවා ඒක හොඳට දකින්න තේරෙන්නේ නැද්ද දැන් 10 වසර 9 වසර වෙනකොට දරුවෝ කියන දේ යන්නේ නෑ අම්මලව රිද්දනවා තාත්තලව රිද්දනවා නේද වෙන වෙන වැරදි වැඩ කරනවා පෙනි පෙනි රිද්දනවා අන්තිමට දරුවෝ මොකද කරන්නේ විවාහ වෙලා ගියාට පස්සේ අම්මා තාත්තාව බලන්නේ නෑ හොයන්නේ නෑ සලකන්නේ නෑ ඇයි ප්‍රිය වචනෙන් කතා කරලා නෑ සැරවැර වෙලා බැනලා මේ තමන්ගේ කුසෙන් උපන් දරුවා ඉන්නේ අවුරුදු 30යි 20යි ඒ ටිකටත් නේද ඇයි මේ රණ්ඩු සරවල් ඇයි මේ බැනගන්නේ නේද කතා කරන්නකෝ ආදරෙන් කරුණාවෙන් සතෙකුට වුණත් කරුණා මෛත්‍රියෙන් කතා කරපුවාම කීකරු වෙලා තියෙනවනේ නේ අර ඔට්ටුවක් දැම්මනේ නේද එක එක හරකෙක් කිව්වනේ ඔබතුමා ඔට්ටු අල්ලන්න කිව්වා මං ගැල් 100ක් අදින්නම් කිව්වා ඔට්ටු ඇල්ලුවාම මොකද වෙන්නේ ඔබ දිනන්න පුළුවන් කිව්වා ඉතින් මොකද කරන්නේ ඔට්ටු ඇල්ලුවා නන්දි විශාල ගවයා මොකද කළේ දැන් ගල් 500 ගල් 100 ඕන්න අදින්න ලෑස්ති වුණා. ඉතින් ගැලේ අයිතිකාරය නන්දි විශාලගේ අයිතිකාරයා මොකද වුනේ පිටට එහෙම තට්ටුවක් දාලා ඇදපිය ගොනා කිව්වා. නේද? මොකද කිව්වේ? ඇදපිය ගොනා කිව්වා. ඊට පස්සේ ඇදපිය කුළුහරක කිව්වා. ඇදපිය කුළුහරක කිව්වා. නන්දි විශාල ගල් ගෙඩියක් වගේ හිටිය හෙලුණේවත් නෑ කහවණු දාහම පෙරදුනා පෙරදුනාට පස්සේ දැන් ඔන්න බමුණ ඇවිල්ලා බලාගෙන ඉන්න බලාගත්තු වතම මොකද කරේ ඊට පස්සේ නන්දි විශාලට හරි දුකයි ඇහුව මොකෝ බලාගත්තු වතම බලාගෙන ඊට සිසිත බමුණ කියලා තියෙයි. එහෙම නොකර වෙන මොනවා කොරන්ට ද කහවණු 1000ක්ම නැති උනානු එකව. ඒදකට කිව්වා ඉතින් ඔහේ මොකටද ඇදපිය කුළුහරක කිව්වේ? ඒ නිසා මං ඇද්දේ නැහැ කිව්වා. ඇදපිය කුළුහරක කියලා මොකටද බැන්නේ කියලා ඇහුවා. ඒ නිසායි මං ඇද්දේ නැත්තේ කිව්වා. ඔහේ දැකලා තියෙනවද මං අඩු ගානේ මුට්ටියක්වත් බිඳිනවා. ඔය දැකලා තියෙනවද මං අඩුම ගානේ මුට්ටියක්වත් බිඳිනවා. ඉතින් එහෙව් එකේ මං කුළුහරකෙක්. ඇයි මට බැන්නේ? ඒ නිසයි ඇද්දේ නැත්තේ කිව්වා. අඩුම ගානේ මං මුට්ටියක්වත් බිඳලා තියෙනවද ඇහුවා. නිකන් අඩුම ගානේ මං කොහෙවත් තැනක මල මුත්‍ර කළා තියෙනවද ඇහුවා. අනවශ්‍ය තැනක. එහෙව් එකේ මොකට දෑමට කුළුහරක කිව්වේ? ඒකයි ඇද්දේ නැත්තේ කිව්වා. කල්පනා කරන්ට දෙයක් නැහැ. ගිහින් කහවණු 2000ක් ඔට්ටු අල්ලන්න කිව්වා.
ආයෙත් ගැල් සී ආදිනවා කියන්න කිව්වා. හැබැයි පුතෝ කුළු හරක කිව්වොත් බලාගෙනයි කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙත් ඔන්න ගැට ගැහුවා. ගැට ගැහුවට පස්සේ දැන් මේ මිනිස්සයා මොකද කළේ? ඔන්න ගැල් සී ආදින්න නන්දි විශාල. මොකද වෙන්නේ? ගැට ගැහුවට පස්සේ අන්න නන්දි විශාල ළඟට ගිහිල්ලා ඔළුව හොඳට අත ගාලා පිට අත ගාලා මොකද කළේ? කිව්වා ඇදපං මය රජෝ කියලා. ඇදපං මය රජෝ කියලා කිව්වා. කිව්වා තමයි පළවෙනි ගැල තිබ්බ තැනට අන්තිම ගැල ගෙනල්ලා නවතිනකම් එක හුස්මට ඇද්දකෙන. පළ ගැල් සීයක් එක පෙළට පස්සටනේ. පළවෙනි ගැල තිබ්බේ කොතනද? එතෙන්ට එනකං අන්තිම ගැල එනකං ඇදලා එක හුස්මට නැවැත්තුවා කියනවා. එදා ප්‍රියවචනය නිසා නන්දි විශාල කහවනු 2000යි 2000යි 4000ක් දින්නලා දුන්න කියලා. අදත් නන්දි විශාලලා සැරකළොත් අදින් නෑ කියලා මතක තියාගන්න. ගැල් විතරක් නෙවෙයි පවුල් පිටින්ම. අදත් නන්දි විශාලලට හොඳට ප්‍රිය වචනෙන් කතා කළොත් එයාලා මුළු ගැලම අදිනවා කියන කියන විදියට ඉන්නවා. ගහක් ගාවට ගිහිල්ලා බලන්නකෝ. එක ගහකට කතා කරන්නකෝ කරුණා මෛත්‍රියෙන්. අනික් ගහ ගාවට ගිහිල්ලා නරක වචනෙන් කතා කරන්නකෝ. ගස්වල ගෙඩිත් වෙනස්. ප්‍රිය වචනේට කවුරුත් කැමතිද නැද්ද? කැමතිනේ. මම සංග්‍රහ කරන්නේ ප්‍රිය වචනෙන් කියලා. මොකද වෙන්නේ? කාට හරි උදව් පදව්වක් ඕනුනොත් මං උදව් පදව් කරනවා කිව්වා. තමන් ගාව ඉන්න කෙනාට, දුවට, පුතාට, නැන්දට, මාමට, තාත්තට, අම්මට, යාළු මිත්‍රයින්ට උදව් පදව්වක් ඕන කිව්වොත් උදව් පදව් කරනවා කිව්වා. දැන් කාලේ අර්ථචර්යාව නැහැ, උදව් පදව් නැහැ. ඕන දැන් අනතුරක් සිද්ධ වෙනවා නේද? මහපාරේ දෙන්න ඕන්න බයිසිකලයක යනවා. බයිසිකලයක ගියාට පස්සේ මොකද වෙන්නේ? ඕන්න වාහනයක හැප්ප වෙනවා. දැන් අර බයිසිකලේ මිනිස්සයා හැප්පිලා දැන් දඟලනවා. අනේ මාව ඉස්පිරිතාලෙක් යන්න, මාව ඉස්පිරිතාලෙක් යන්න කියලා කියනවා. කියනකොට දැන් කාලේ අපේ අය මොකද කරන්නේ? උන් විජාහට ෆොටෝ ගහනවා, වීඩියෝ කරනවා. මේ දැන් සිදු වුණ අනතුරක්, මේ දැන් සිදු වුණ අනතුරක් කියලා පළවෙනියටම මොකද කරන්නේ? ඔන්න Facebook අප්ලෝඩ් කරනවා නේද? දැන් කෝ උදව් අවශ්‍ය වෙලාවට උදව්ව නැහැ, ෆොටෝ ගහන්න තියෙන්නේ. වතුර ඕන වතුර දීලා මිනිස්සයව විජහට ඉස්පිරිතාලේක ගියොත් බේරගන්න පුළුවන් නම් බේරගන්න කටයුතු කරනවා මිස අර වැඩ කරනවා එනේ. දැකලා නැද්ද ඔබ? තාම පණ අදිනවා. ඇත්තටම ගෙනිච්ච නම් බේරගන්න තිබුණා. මේ දැන් සිදු වුණ අනතුරක්, මේ දැන් සිදු වුණා කියලා මොකද කරන්නේ? පළවෙනි ප්‍රවෘත්ති වාර්තා කරවෙන්න කිසිම උදව් උපකාරයක් නැතුව කටයුතු කරනවා. අර්ථචර්යාව නෑ, උදව් පදව් නෑ නේද? මොකද වෙන්නේ? ඕන් කාන්තාවක් තනියම හිටගෙන ඉන්නවා බස් හෝල් ටිකේ හැන්දෑවේ 7ට 8ට. මොකද කරන්නේ? කුල කාන්තාවක්. මොකද වෙන්නේ? විසිල් ගහලා මිනා කරන්න තියෙන ඔක්කොම කරලා ළඟින් බයිසිකල් රේස් කරලා ගිහිල්ලා තාහත් දේ කරනවා. ඒත් ඉස්සර කාලේ රණින් සරසපු ලස්සන ගෑනු දරුවෙක්ව උතුරේ සිට දකුණ දක්වා කිසිව කරදරයක් නැතුව යවන්ට පුළුවන් කියනවා. උදව් පදව් තිබ්බා. දැන් උදව් පදව් නෑ. කරදරයක වැටුණාම හොයන්නේ බලන්නේවත් නෑ. අර්ථචර්යාව නෑනේ. ඊළඟට සමානාත්මතාවයත්
නෑ නේද? සමානාත්මතාවය නෑ. මහත්තයා කියනවා අම්මට තාත්තට සලකන්න කියනවා. හැබැයි නෝනගේ අම්මා තාත්තට සලකන්න දෙන්නේ නෑ. නෝන හොඳට උත්සාහ කරනවා තමන්ගේ අම්මා තාත්තට සලකන්න. හැබැයි මහත්තයාගේ අම්මා තාත්තට සලකන්නේ නෑ. කෝ සමානාත්මතාවේ හැමෝටම එක වගේ සලකනු නේද? ඊට පස්සේ ඔන්න තෑගි භෝග දුන්න ළමයින්ට හොඳට උගන්නන. තෑගි භෝග නැති අයට උගන්නන්නේ නෑ. ඕන් අවුරුද්දට වතාවක් හරි ආපු අයට හොඳට උගන්නනවා. අනිත් අයට උගන්නන්නේ නෑ. එහෙමද නැද්ද? එහෙමයි. පූජාවට්ටියේ ගාන වැඩි වුණාම දෙයියොන්ට සමානාත්මතාවය අමතක වෙනවනේ අප්පා. ඉතින් මිනිස්සුන්ට අමතක වෙන්නේ නැතුව ඈ නේද? පූජාවට්ටියේ ගාන වැඩි වෙච්ච ගමන් මතෙන්න ඕම පෝලිම පැනලා දෙයියන්ටත් අමතක වෙනවා සමානාත්මතාවය. අය මිනිස්සුන්ට අහන්න දෙයක් ඇනේ. කෝ සතර සංග්‍රහ වස්තු නේ. ඒ නිසා හත්තාලව කළා වගේ අය දැන් නෑ. එහෙමද නැද්ද? එහෙම ඒ නිසා බුදුරජාණන් වහන්සේලා සාදුකාර දීලා ඔබ ගැන කියන්නේ නෑ. ආශ්චර්ය අද්භූත කාරණා ඔබ තුල නෑ. තියෙනවා කිව්වොත් එම ළමයා කියනවා මට බනින බනින්නට කොහෙද එච්චර ආශ්චර්ය නේද? ඔය අත්තටයි ආච්චි අම්මටයි සලකුවට තාත්තගේ අම්මටයි තාත්තටයි සලකන්නේ නෑනේ. වැඩිහිටියන් සලකමු පාඩම ඔයාට උගන්නන්න බෑනේ. ළමයි කියන්නේ නැද්ද? කියනවා. කෝ සමානාත්මතාවය, කෝ ප්‍රිය වචනය නේද? තාත්තකට ගොන්න බීග නැවෙන්න ගෙදර කෑ ගහනවා. කෝ ප්‍රිය වචන, කෝ සමානාත්මතාව, කෝ අර්ථ චර්යාව නේද? ඉගෙන ගත්ත පුතාට හොඳට සලකනවා. බැරි වෙච්ච එකව ගණන් ගන්නෙවත් නෑ. කෝ පවුලක් තුල මේ සතර සංග්‍රහ වස්තු. එහෙම නෙවෙයිනේ නේ. අපි දිය යුතු වෙලාවට දෙන්න ඕනේ. ප්‍රිය වචනෙන් කතා කරන වෙලාවට ප්‍රිය වචනෙන් කතා කරන්න ඕනේ. උදව් උපදව් අවශ්‍ය කොයි වෙලාවේද, ඒ හැම වෙලාවකම උදව් උපදව් කරන්න ඕනේ. සමානාත්මතාවය හැමදා තියෙන්න ඕනේ. කුස්සියේ පැත්තක තිබ්බ පිඟානක කෝප් එක රෙදිනෙන්දට කන්න දෙන්න හොඳ නේ. යාටත් පෝසිලෙන් වල කෑවට මුකුත් වෙන්නේ නෑ නේද? එයාත් පෝසිලෙන් වල කෑවක් කියලා මුකුත් වෙන්නේ නෑ. රැස් වෙන පින එහෙම්මම තමයි නේද? රැස් වෙන පින එහෙම්මම තමයි. ඒ නිසා මොකද වෙන්නේ? අපි දාං සතර සංග්‍රහ වස්තු වලින් සමන්විත වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ හත්තාලවක සතර සංග්‍රහ වස්තු වලින් තමන්ගේ පිරිසට සංග්‍රහ කරනවා කියනවා. එහෙනම් දැන් ඔබත් තමන්ගේ පිරිසට සතර සංග්‍රහයෙන් ඒ වස්තුවෙන් සමාසා සංග්‍රහ කළොත්, දානෙන් සංග්‍රහ කරනවා, ප්‍රිය වචනෙන් සංග්‍රහ කරනවා, ආර්ථචර්යාවෙන් සංග්‍රහ කරනවා, සමානාත්මතාවෙන් සංග්‍රහ කරනවා. එතකොට ඔබත් දැවැන්ත පුරුෂයෙක්ද නේද? දැවැන්ත කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ හත්තාලවක ආශ්චර්ය අද්භූත කාරණා අටකින් සමන්විතයි. මොනවද මේ අට? හත් තාලවක තෙමේ ශ්‍රද්ධාවන්තයි. කා ගැනද ශ්‍රද්ධාව? බුදුරජාණන් වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය ගැන,
ශ්‍රාවක සංඝරත්නය ගැන. දැන් මෙයාගේ එකම ශාස්ත්‍රෝ කවුද? බුදුරජාණන් වහන්සේ. කොයි බුදුරජාණන් වහන්සේද? ගෞතම බුදුරජාණන් වහන්සේ. මෙයාගේ එකම දහම මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ සාමුක්ඛංසික දේශනාව. තමන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ දේශනාව 84,000ක් දහම තමයි එයා සරණ ගියේ එකම දහම. බුදුරජාණන් වහන්සේගේ උත්තර මේ මිනිස්යාගේ උත්තරීතරම පිරිස කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. එහෙමනම් ඒ ගෙදර බුදු පිළිම තියෙන තැන පින්තූර ගොඩ නෑ නේද? ඈ, එයාගේ අයිති බස් එකේ බුදුරජාණන් වහන්සේ දෙපැත්තේ ගොඩාක් පින්තූර නෑ නේද? එයා සරණ ගියේ එකම එක බුදු කෙනයිනේ. එයාට ඉන්න උතුම්ම පිරිස දෙයියොද බුදු සංඝයාද? ඈ, එයාගේ උත්තරීතරම පිරිස දෙවියොද සංඝයාද? සංඝයා. එයාගේ ගෙදර බුදු මැදුරේ තොගයක් දෙවිවරු ඉන්නවද? නෑ නේද? තොගයක් දෙවිවරු නෑ. ඒ නිසා එයාගේ එකම ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ. එයා සරණ ගියේ එකම දහම බුදුරජාණන් වහන්සේ වදාළ දහම. එයා සරණ ගිය එකම උතුම් පිරිස ඔව් ශ්‍රාවක සංඝයා. හත් තාලවක තෙමේ සැදැහැවත් තියෙනවද ආශ්චර්ය අද්භූත කාරණා ඔබ තුල? මේ ඉන පින්වතුන් තුල, මේ ධර්මය අහන පින්වතුන් තුල ආශ්චර්ය අද්භූත කාරණා තියෙනවද? බුදුරජාණන් වහන්සේ දෙකම ශාස්ත්‍රු. බුදුරජාණන් වහන්සේ වදාළ දහම දෙකම දහම. බුදුරජාණන් වහන්සේගේ සංඝයා දෙකම පිරිස. ස්වාමිනී, මෙහෙමයි ඉතින් බුදු පිළිමේ තියෙනවා තම. ඊට එහා පැත්තේ ඉතින් කලගෙඩියකින් රංකාසි දාන දෙවඟනකුත් ඉන්නවා. එයාත් හිටපු ආවෙත් පැත්තකට වෙලා නේද? එහෙම බෑ. එකම ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ. එකම දහම බුදුරජාණන් වහන්සේගේ දහම. එකම උතුම් පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. දැන් අපේ අම්මලා වඳිනවා, පුදනවා, දුන් අල්ලනවා, පළතුරු වට්ටි පූජා කරනවා, අර රත්තරන් කාසි වැටෙන කලයක් තියෙන ඒ කෙනාට නේද? මං දන්න තා කාලයක් ඉඳන් මල් පූජා කළා, වැඳ වැඳ අනේ ඉතින් අපිට කීයක් හරි දෙන්න, කීයක් හරි දෙන්න කික වැඳ වැඳ ඉන්නවා දුන් අල්ලල්ල. අපි දන්න තේකට අඩු ගානේ තඹ කාසියක්වත් බිම වැටිලා නෑ නේද? අනේ අර මාසෙකට සැරයක් දාස් ගානක් හොයාගෙන මිනිස්සයාට බෑන බෑන. අර කොහේවත් නැති කාට දෝ දුන් අල්ලනෝ. අපි දැන් කියාගෙන යනවා තාත්තලාට පුටුවේ ඉඳගන්න, පඩිය අතට ගන්න, පෙන්නන්න, දැන් දෙනවා දුන් අල්ලන්න, දැන් දෙනවා වඳින්න. මෙච්චර කාලයක් එයාලා දුන්න නැති වුණාට බේන් 5000 කොළවලින් දෙනවා. හා දුන් අල්ලන්නකෝ බලන්න. දැන් දන ගහලා වඳින්න. දැන් පළතුරු වට්ටියක් ගෙනත් තියන්න ඉස්සරහින්. මේ දෙනවා 5000, 10000, 15000, 20000. නැත්තම් මේක තේරුම් කරලා දෙන්න වෙන්නේ නෑ. ගෙදර ලක්ෂ්මිට බැන බැන ෆොටෝ එකේ අයට වඳිනවා. කවුද ගෙදර ලක්ෂ්මි? ගෙදර තාත්තා හම්බ කරලා දීපු මිනිස්සයා නේද? ඒ මිනිස්සයාට බැන බැන කිසි උදව්වක් නොකරපු කෙනෙකුට දුන් අල්ලනවා නේද? ඉතින් කොහෙද එකම ශාස්ත්‍රු, එකම දහම, එකම උතුම් පිරිස වෙලා බෞද්ධ වෙන්නේ?
නේද? එහෙනම් හත්තාලව කාශ්චර්යයි, අද්භූතයි. ඇයි? එයා සදහැවත්, එයා ශ්‍රද්ධාවන්තයි. එයාගේ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නෑ. බත් පැකට් බෙදුවා කියලා හත්තාලවක ආගම මාරු කරන්නේ නෑ. ටකරමක් දුන්නා කියලා හත්තාලවක තිසරණේ පාවලා දෙන්නේ නෑ. නේද? ඇහැට කනට කෙල්ලක් දීලා දීගයක් දෙනවා කිව්වට ඒ දීග වෙනුවෙන් හත්තාලව කළා තමන්ගේ සරණ පාවලා දෙන්නේ නෑ. දැන් හත්තාලව කළ ඇත්තෙත් නෑ. හොයාගන්න නෑ පැත්ත පලාත. ඇයි? කොහෙන් හරි අහුවෙලාද නැද්ද? කොහෙන් හරි අහුවෙලා. හත්තාලවක ශ්‍රද්ධාවන්තයි. ඒක ආශ්චර්ය අද්භූත කාරණයක් කියන. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා හත්තාලවක සිල්වත්. හත්තාලවක කොහොමද සිල්වත්? ඕ බඹසර සීලය පස්වෙනි කොට එයා පන්සිල් සමාදන් වෙලා ඉන්නේ. එයා ගිහි ගෙදර හිටියට බ්‍රහ්ම රාජයෙක් වගේ ජීවත් වෙන්නේ. එයා බ්‍රහ්මචාරී සීලය සමාදන් වෙලා ඉන්නේ. බඹසර සීලය පස්වෙනි කොට පන්සිල් සමාදන් වෙලා ඉන්නේ කියනවා. සිල්වත්, සත්තු මරන්නේ හත්තාලවක, හොරකම් කරන්නේ නෑ හත්තාලවක, වැරදි කාම සේවනේ තියා කාමේ හැසිරෙන්නේවත් නෑ හත්තාලවක, බොරු කියන්නේ නෑ, මත්පැන් මදුරාවෙ පානය කරන්නේ නෑ. අපේ ගමේ නම් හත්තාලව කළා ඒ කෙනෙක්වත් නෑ. එහෙමද නැද්ද? ඒ කෙනෙක්වත් නෑ නේද? හවසට අර ඇදවෙච්ච පාර එන විදිහට නේද ගමේ හත්තාලව කළා නෑ කියලා හොඳට පේනවද නැද්ද? පේනවනේ. සීලවන්තයි කියනවා හත්තාලවක. ඒක යා තුළ තියෙන ආශ්චර්ය අද්භූත කාරණාටෙන් එකක් කියනවා. දැන් ඔබේ ගමේ නෑ නේද එහෙම අය? ආශ්චර්ය අද්භූත කාරණා තියෙන අය හත්තාලව කළා. ඕන් අපි වැඩසටහන ඉවරලා වෙන් කරමුකෝ බලන්ට. හොයාගන්නට හත්තාලව කළා නේද? හත්තාලව කළා තියා ආලවිකාලවත් නේ. කොහෙන් හරි අහුවෙලානේ අප්පා නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? හත්තාලවක මහණෙනි පවට ලැජ්ජා ඇති කෙනෙක් කියනවා. එයා පවට ලැජ්ජයි කියනවා. කවදාවත් සත්තු මරන්න කැමති නෑ, හොරකම් කරන්න කැමති නෑ, වැරදි කාම සේවනයේට කාමයට කැමති නෑ, බොරුවට මත්පැන් මද්‍රව්‍ය පානයට, ඊළඟට ඊරිසියාවට, ක්‍රෝධයට, බද්ධ වෛරයට, එකට එක කියන එකට, ඇනුම් පද කියන එකට, මේකකටවත් කැමති නෑ කෙනෝ. පවට ලැජ්ජයි. අරීහි පිළිකුල් පාපය. එයාලා කැමති නෑ පවකට. ඒක ආශ්චර්ය අද්භූත කාරණයක්. අඩුම තරමේ පව් කරන තැනකවත් ඉන්ට කැමති නෑ. පවට ලැජ්ජයි. පවට ලැජ්ජයි හත්තාලවක තුළ තියෙන ඊළඟ ආශ්චර්ය අද්භූත කාරණේ. ඊළඟ ආශ්චර්ය අද්භූත කාරණේ බුදුරජාණන් දේශනා කරනවා හත්තාලවක පවට බයයි. හත්තාලවක පව් කරන්න බයයි. ඇයි පව් කරන්න බය? අපාය යන්න වෙන නිසා. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ උපදින්න වෙන නිසා. ආයේ දුකටම වැටෙන නිසා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු නිසා, ධර්මයේ සංඝයා සරණ ගියපු නිසා, සිල්වත් නිසා, හත්තාලවක පවට බයයි.
පවු කරන්න බයයි. ඇයි ඒ බය? පාවේ විපාක දන්නවා. ඒක ආදීනව දන්නවා. වෙන දේ හොඳටම දන්නවා. ඒ නිසා හත් තාලවක පවට බයයි. නේද? හත් තාලවක පවට බයයි. දැන් අපි බය මොනවටද? හොල්මන් වලට. අපි බය අපේ තාත්තට. අපි බය අපේ ගමේ කාටද? ඕං චන්ඩින්ට. අපි බය කාටද? පොලිසියට. නේ හත් තාලවකලා බය මොනටද? පවට. අපි හත් තාලවකලයි අහසට පොළොව වගේද නේද? අහසට පොළොව වගේ. අපි බය තාත්තට. වෙවුලනෝ තාත්තනකොට. නේද? අපි බයයි කාටද? චන්ඩින්ට. අපි බයයි කළුවරට. නේද? අපි කළුවරට බයයි. කිසි ප්‍රශ්නයක් නැතුව මදුරුව මරනවා. හැබැයි කළුවරට බයයි. නේද? කිසි ප්‍රශ්නයක් නැතුව මත්පැන් බොනවා. හැබැයි පොලිසියට බයයි. බය වෙන්න ඕනේ පොලිසියටද පවටද? පවට. බය වෙන්න ඕනේ තාත්තටද පවටද? පවට. බය වෙන්න ඕනේ අම්මටද පවටද? පවට. බය වෙන්න ඕනේ කළුවරටද පවටද? පවට. බය වෙන්න ඕනේ යක්කු පෙරේතයින්ටද පවටද? පවට. එහෙනම් බය වෙන්න ඕනේ මොකේද? පව් කරන්න. ඇයි බය වෙන්න ඕනේ? ඒ පාප කර්මයේ විපාක ඉතා දරුණු නිසා, ඉතා නපුරු නිසා, ඒ විපාක බොහෝ කල් විඳවන්ට වෙන නිසා, දුකසේ ජීවත් වෙන්න වෙන නිසා, කල්ප ගණන් ලෝදිය ගංගාවල පැහෙන්න වෙන නිසා, කෙලවරක් නැති දුකකට ආයේ ආයේ වැටෙන නිසා, පවට බය වෙන්න ඕනේද නැද්ද? පවට බය වෙන්න ඕනේ. හත් තාලවක පවට බයයි. ඒක ආශ්චර්ය අද්භූත කාරණාවක්. ආශ්චර්ය අද්භූත කාරණාවක්. අම්මා මදුරුව මරනවද නැද්ද? මරනවා. තාත්තා වැරදි වැඩ කරනවද නැද්ද? කරනවා. ආශ්චර්ය නෑ නේද? අද්භූත නෑ නේද? අවුරුදු උත්සවයේ ලොකුම බොරුව තරඟයට ගියා නේද? ආශ්චර්යයක් නෑ, අද්භූතත් නෑ. හත් තාලවකලා දැන් නෑ නේද? දැන් නෑ. ඒත් හත් තාලවක තුල තියෙනවා පවට් බය. ඒක යා තුල තියෙන ආශ්චර්ය අද්භූත කාරණාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, හත් තාලවක බහුශ්‍රුතේක් කියනවා. හත් තාලවක බහුශ්‍රුතේක් කියනවා. බොහෝ ඇසූ පිරූ තැන් තියෙන හොඳට කියවපු කෙනෙක්, හොඳට අහපු කෙනෙක්. දැන් අපේ මිනිස්සු මොකද කියන්නේ? අපේ මිනිස්සු කියනවා බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපයි කියලා. කාලාම සූත්‍රය තියෙන කෙනා. අපේ මිනිස්සු කොහොමද කියන්නේ? බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපයි කියලා කාලාම සූත්‍රයේ තියෙන. දැන් හිතාගත්ත ඇගිනේ ඇසූ පිරූ බවනේ. අඩු ගානේ කාලාම සූත්‍රය ඉවරෙනකන් කියවලවත් නෑ. පිටු 10යි 15යි තියෙන්නේ. ඒකවත් ඉවර වෙනකන් කියවලා නෑ. ඒකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. අපේ ගමට එක එක ශාස්ත්‍රවරු එනවා. ස්වාමීනි, අපි මේවා පිළිගන්න වෙනවා. එක්කෙනෙක් කෙනා මංකේපක පිළිගන්න කෙනවා. අද එක්කෙනා කෙනා නෑ, ඊයේ කෙනා මේ මංකේන එක පිළිගන්න කෙනා. හරි වැඩේ අපිට වෙලා තියෙන කිව්වා. ඒතර බුදුරජාණන්සේ දේශනා කළා. පරම්පරාවෙන් ආවට, පොතපතේ තිබ්බට මෙහෙම මෙහෙම කිව්වට පිළිගන්න ඕනේ නෑ. ඕවා එකපාරම කිව්වා. යමක් කුසලයේද අකුසලයේද හොඳට විමසන්න කිව්වා. කුසලේ නම් පුරුදු කරන්න කිව්වා. අකුසලයන් නම් ඒක කවුරු කිව්වත් කමන්නේ
අත්හරින්න ඉති බුදුරජාණන් වහන්සේ අකුසල් කරන්න කිවය කුසල්මනේ වඩන්න කිව. එදනම් බුදුරජාණන්සකේපු අනිවාර්යම කරන්න ඕ නෑ. අපි මිනිස්සුන්ට වැරදුනාන නේ බෞස්ෘත නෑ ටිකයි දන්නේ ටික භයානකද නැද්ද ටික භයානකයි චුට්ටයි දන්නේ යාන්තන් ඉගෙන ගන්න නේද ඉගෙනගෙන මොකද කියන්න අපායත් මේ දිවිය ලෝකෙත් මේ ඌම් ටික බයයි නේද ඊටමස්ස මොකොද කියන් අම්මේතින් අපි කෝමරි කළ චුතිසිත හදාගන්න බැහ ඒනකං කාල බීල නටල කරන්න ති නොක්කෝම ටික කරලා මෙයාලගේ හිතමේ චුතිසිත හදාගත්තා මොක්කොම හරි කියන හරියට මරණ වෙලාවට යමරජ්ජුරු එමත මාරය ඔවුන් ලෑස්තිරෙන්ඩ චුතිසිත හදාගන්ඩ බුදුගුණේ සිත පිහිටවාගන්ඩ ඔන්න මං එනවා එහෙම පනිවිඩියවනවා වගේ හරියට චුතිසිත හදාගන්ට නේද අන්තිමට කෝම ගහේමක අවසාන ගෙඩිය පැනිරස වෙයිද තීත්ත ගෙඩි හදල හදල හදලා අවසංගෙඩිය පැනිරහ වෙන්නේ නෑ නාරක වැඩ කරලා 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 ඒ මනුස්සයගේ චුතිසිතාය හොඳ වෙන්නේ නෑ නේද නෑ ජීවිත කාලෙම කරපුවට අනුවයි ඊළඟ උපත තීරණය වෙන්නේ බරපතලම පින පව අනුව විපාක දෙන ඔන්න බහුස්ෘත නෑ බොහෝ ඇසූ පිරූ තැන් නෑ චුට්ටයි දන් නේ චුට්ටයි දන් අනතුරක්ද නැද දැන් එහෙනම් හත්තාලව කළා ඉන්නවද ආශ්චර්ය අද්භූත කාරණා තියෙන අය ඉන්නවද ඒ කාලේ හිටියට දැන් අඩුද නැද දැන් අඩුයි ඇයි බහුස්ෘත නෑවට ගියාට දැනුමක් තියෙන ඔය චුට්ටක් දැනුමක් තියෙන ඒ නිසා හැම එකේම කෑලි කෑලි අල්ලගෙන නේද හැම එකේම කෑලි කෑලි අල්ලගෙන මොකද වෙන්නේ ඔන්න අපේ මිනිස්සු උදේම බුදුන් වැඳලා නේද ඊට පස්සේ මේසෙ උඩ තියෙන තඩි පිළිමයකට මල් පළතුරු තියලා මහා බඩක් තියෙන පිළිමයකට මල් පළතුරු තියලා එන ගමන් ඔන්න නළලේ අලු ටිකක් ගාගෙන නේද ඌන් ඉතින් දවසේ වැඩ පටන් ගන්නෝ දැන් මෙයාලට එක ආගමක්වත් තියෙනවද එකක්වත් නෑ නේද එහෙම නෙමේ බහුස්ෘත නම් Taman දන්නෝ බුදුරජාණන්සේ වදාලේ මොකද්ද නැත්තේ මොකද්ද එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හත්තාලවක බහුස්ෘතයි ඒක යා තුල තියෙන ආශ්චර්ය අද්භූත කාරණයක් කියනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි හත්තාලවක ත්‍යාගවන්තයි කොච්චර ත්‍යාගවන්තද කියනවා නම් තමන්ගේ ගෙදරට එන කෙනාට මේක දෙනවා මේක දෙන්නේ නෑ කියලා එකක් නෑ කියනවා ඕනේ මොකද්ද ඒක දෙනවා අතට අහුනේ මොකද්ද ඒක දෙනවා ආයේ දෙන්න අත සෝදාගෙන එන්නවා ඉල්ලන්න සුදුසුයි හත්තාලවක දෙනවා ඕන එකක් ඕන දෙයක් දෙනවා දෙන්න සුදුසුයි ඉල්ලන්න සුදුසුයි හත්තාලවක ත්‍යාගවන්තෙක් ඒක යාතුල තියෙන ආශ්චර්ය අද්භූත කාරණයක් කියනවා මානනි හත්තාලවක ප්‍රඥාවන්තයි හත්තාලවක ප්‍රඥාවන්තයි හේතු නිසා හටගත්තුවා හේතු නැති වෙනකොට නැති වෙලා යන බව දන්නවා අනිත්‍ය බව දන්නවා දුකයි කියන්න දන්නවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා එයා දන්නවා හත්තාලවක මලගෙවල් වල ඉකිග ගහනන්නේ නෑ මැරිච්ච අයට ආයේ එන්න කියලා අඬ ගහන්නේ නෑ නේද හත් තාලවක දන්නවා හේතු නිසා හටගත්තු දේ හේතු නැති වෙනකොට නැති වෙන බව අනිත්‍ය බව දුක් බව අනාත්ම බව ඇයි ප්‍රඥාවන්තයි හත් තාලවක තුල තියෙන ආශ්චර්ය
අද්භූත කාරණාවක් වෙනවා ඒක. ඒක හත්තාලවක තුල තියෙන ආශ්චර්ය අද්භූත කාරණාවක් වෙනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි හත්තාලවක අල්පේච්චයි හත්තාලවක අල්පේච්චයි කොච්චර අල්පේච්චද කියනවනම් නම කියනවටවත් කැමති නෑ. ඔබ මෙහෙම ආශ්චර්ය අද්භූත කාරණාවලින් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනකොට හත්තාලව කහනවලු ස්වාමිනී ඒ හරියේ ගිහියෝ හැම කවුරුවත් හිටියද කියලා. ඊට පස්සේ කියනවා නෑ ගිහියෝ කවුරුවත් හිටියේ නෑ කියනවා. අනේ එන යාන්තම් ඇති කියනවා. ඇයි එයාගේ නම කවුරුවත් දැනගන්නවට කැමති නෑ. එච්චර සරලයි අල්පේච්චයි. එයා ඇවිල්ලා ඉස්සරහින්ම ඉඳගන්නේ නෑ කියනවා. එයා ඔය පැත්තකට එලා ඉන්නවා කියනවා. එයාගේ නම කිව්වත් එකයි නැතත් එකයි කියනවා. එයාගේ නමින් පින් දුන්නත් එකයි නැතත් එකයි නේද? දැන් එහෙම යන්නේ නම කිව්වේ නැත. ආයි පැත්ත පලාතේ ඉන්නේ නෑ. එහෙමද නැද්ද? එහෙමයි. රුපියල් 10ක් පූජා කළා තොරණට බලාගෙන ඉන්නවනේ 200ක් විතර නේද? නම කියනක 10යි පූජා කළේ 200ක් විතර බලක් ඉන්නව නම කියනක. දැන් ඉතින් හත්තාලව කළා නෑ. අල්පේච්ච නෑ නේද? අල්පේච්ච නෑ නේනේ. ඒ නිසා මොකද වෙන්නේ? ආයි ආශ්චර්යයි අද්භූතයි කියනවා අල්පේච්ච ගුණේ තියෙන හත්තාලවක. එහෙනම් හත්තාලවකට තිබුණ ආශ්චර්ය අද්භූත කාරණා අටක් මොනවද? සද්ධාවන්තයි, සීලවන්තයි, පවට ලැජ්ජයි, පවට බයයි, බහුශ්‍රුතයි, ත්‍යාගවන්තයි, ප්‍රඥාවන්තයි, අල්පේච්චයි. මෙන්න මේ කරුණු හත අට තිබ්බ, මේ කරුණු අට තිබ්බ හත් තාලවක ආශ්චර්ය අද්භූත කරුණු තිබ්බ කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අභිමානවත් ගිහියෙක්ද නැද්ද? අභිමානවත් ගිහියෙක්. අනබිභවනීය චරිතයක්ද නැද්ද? අනබිභවනීය චරිතයක්. උත්තරීතර තත්ත්වයට පත්වෙච්ච කෙනෙක්ද නැද්ද? උත්තරීතර තත්ත්වයට පත්වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේලාගෙන් පවා ප්‍රශංසා ලැබූ ගිහියෙක්ද නැද්ද? ප්‍රශංසා ලැබූ ගිහියෙක්. පින්වත්නි, මෙන්න මේ අට කරුණෙන් සහත් තාලවක සමන්විත වුණා බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි ආශ්චර්ය අද්භූත කාරණා අටකින් හත් තාලවක තෙමේ සමන්විත බව දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසන් කරනවා. පින්වත්නි, අපි තුලත් තිබිය යුතුද නැද්ද මේවා? අපි තුලත් මේ ආශ්චර්ය අද්භූත කාරණා හටගන්න ඕනේ. ගිහියන්ට බැරිද මේවා? පුළුවන්. සද්ධාවන්ත වෙන්න ඕනද නැද්ද? සද්ධාවන්ත වෙන්න ඕනේ. සීලවන්ත වෙන්න ඕනද නැද්ද? දැන් බැරිද පටන් ගන්න? පුළුවන් නේද? ඊළඟට පවට ලැජ්ජාව තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. පවට බය නෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. පුළුවන්ද බැරිද අපිට? පුළුවන් මේ කාරණා ඇති කරගන්නනේ. ඊළඟට ඔබට බැරිද බහුශ්‍රුත වෙන්න? පුළුවන්. දහම් පොත් ඔක්කොම කියවුවාම, ධර්මයේ හොඳට අහපුවාම. ඔබට බැරිද ත්‍යාගවන්ත වෙන්න? පුළුවන්. ඔබට බැරිද ප්‍රඥාවන්ත වෙන්න? පුළුවන්. ඔබට බැරිද අල්පේච්ච වෙන්න? පුළුවන්. ඔබට බැරිද හත්තාලව කළවෙන්ට? පුළුවන්. එහෙනම් බුදුරජාණන් දේශනා කළේ ඒකයි මහණෙනි, යම් ගිහියෙක් ඉන්නවා නම් එයා උග්ග සිටුතුමා වගේ වෙන්ට, හත්තාලවක වගේ වෙන්ට කියලා කිව්වේ පුළුවන් නිසයි. එහෙනම් ඔබ සියලු දෙනාටත් හත්තාලවකලා වගේ වෙලා
මේ ගෞතම බුදු සසුනේම අමාමහනිවනින් සැනසීම පිණසම රැස් කළ සියලුපින් ඒ කාන්තෙම්ම හේතුවාසනාවේවා සාදු සාදු සාදු